ආයුබෝවන් සුබ උදෑසනක්. කැදැල්ල කියලා කියන්නේ නිවාස ගැන හැමදේම එකම වහලක් යටින් දැනුවත් කරන එකම තැන. ඒක නිසාම අද අපි ඉන්නේ අලුත් නිවසක් ඉදිකරන වැඩවීමක. නිවසක් ඉදිකරන් ඉන්න ඔබට අද කැදැල්ල ගොඩක් වැදගත් වෙයි. එහෙනම් රැඳෙන්න අපිත් එක්කම. මේ නිවාස සිහිනේ ටෙලිවිෂන් අත්වල සිරස කැදැල්ල. මේ ඉදිවෙමින් පවතින නිවසට නිර්මාණ දායකත්වය දැක්වේ වරලත් වාස්තු විද්‍යාඥ H.W.P. චන්ද්‍රසිරි. ඇත්තටම නිවාසයක් කියන්නේ අපේ ජීවිතයේ වටිනාම අංගයක්. ඉතින් ඒ සිහිනයක් නොවී සැබෑ යථාර්ථයක් කරගන්නට හැකියාවක් තියෙනවා නම් ඒ ඉතාමත්ම ඵල ප්‍රයෝජනවත් වෙනවා. ඒ නිසා අපි බලමු අද මෙම අවස්ථාවේදී මෙම නිවාසයේ අපි වැඩ කටයුතු දැන් කරගෙන යනවා. ඔබතුමාලට පේනවා ඇති එහි මූලික සංකල්ප සහ මෙම අවස්ථාව කොහොමද අපි ගොඩනැගුවේ කියන එක. ඇත්තට මෙම භූමිය මෙම නිවාසය පිහිටලා තියෙන භූමිය තියෙන්නේ තලවතුගොඩ ප්‍රදේශයේ මහල් ගොඩනැගිලි වලින් සමන්විත වටවෙච්චි ස්ථානයක. ඇත්තට මෙම ස්ථානය ප්‍රමාණයෙන් කුඩා ඉඩමක් වුණත් අනික් ඉඩම් වලට වඩා පහතින් පිහිටා තියෙනවා. ඉතින් පහතින් පිහිටා තිබීම නිසාම අපිට පොඩි ගැටලු කීපයක් මතුවුණා. සේවාදායකය සමග ඒක අපි සාකච්ඡා කරාම මේට විශේෂම වැසි වතුර ගලායීමේ වැඩි ප්‍රවණතාවයක් තිබුණා. අනිත් එක අනික් මහල් නිවාසවලට හා සසඳීමේදී අපේ නිවාසය මහල් දෙකකින් සමන්විත වුණත් අපි තරමක අඩු උසකින් තමයි පිහිටියේ. ඒ නිසා අපිට අවශ්‍ය වුණා මෙහි යම්කිසි ප්‍රතිසංස්කරණ කිරීම සහ අපිට එය වඩාත් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවයක්. ඉතින් ඒ නිසා අපි සේවාදායකය සමග සාකච්ඡා කරලා අලුත් නිමාවකින් සකසා ගැනීමේ අවශ්‍යතාවය මට පැහැදිලි කරාම ඒ සඳහා අවශ්‍ය මූලික සැලසුම් අපි සාකච්ඡා කරා. අපි මුලින්ම අහලා බලමු මේ නිවස ගොඩනැගීමේදී සේවාදායකයාගේ ඉල්ලීම සමගම මොනවාද සැලකිලිමත් වුණු ප්‍රධාන කරුණු කියලා. ඇතරම කියන්න ඕනේ මෙම නිවසේ අපි මෙම නිවාසය සෑදීමට ප්‍රථම තිබිච්ච දෙමහල් නිවසේ යම් යම් අඩුපාඩු තිබුණා. මාමිත්‍ර සේවාදායකයට උමනා වෙලා තිබුණා බිල්ඩින් එක පහත මාලේ සහ ඉහළ මාලේ අතර. අපි සාමාන්‍යයෙන් අපි නිවසක් සාමාන්‍යයෙන් කඩා ඉවත් කරගන්නේ නැහැ. ප්‍රතිසංස්කරණය කිරීම තමයි අපි ඇත්තටම සිදු කරන්නේ. නමුත් මෙම නිවසේ බිම් මහලේ ස්ලැබ් මට්ටම්වල උස ප්‍රමාණය අඩි 9ක් පමණ තමයි තිබුණේ. ඒ වගේම ඇතුළත බිත්තිවල යම් යම් වතුර ලීක් වීමෙන් තැබිච්ච යම් යම් දෝෂ තිබුණා. ඒ වගේම බිම් මහලේ ලෙවල් ඩිෆරන්සස් වල යම් යම් උස ප්‍රමාණවල වෙනස්කම් තිබුණා. සමහර ස්ථානවල ස්ලැබ් මට්ටමට තිබුණේ අඩි 7ක් හෝ 7.5ක පමණ උසක්. ඒ වගේමයි නිවස ඇතුළත අපි සියලුම අවකාශයන් බෙදා වෙන් කරගත්ත නිසා ඇතුළත පාරවල් හැදිලා වගේ ඒ වගේම අඳුරු ස්වභාවය ආලෝක ප්‍රමාණයෙන් අඩුවීම මෙවැනි කරුණු කාරණා නිසා අපට එම නිවස පාවිච්චි කිරීමේ තරමක අපහසුතාවයක. ඒ කියන්නේ නිවස අකාර්යක්ෂමභාවයේ පොඩ්ඩක් වැඩි. ඒ කියන්නේ හැම වෙලාවෙම අපට විදුලි ආලෝකය දැල්වන්න ඕනේ, විදුලි පංකා පාවිච්චි කරන්න වුණා, ඒතර වායු සමීකරණ පද්ධතීන් පාවිච්චි කරන්න වුණා. එතකොට විදුලි බිල සහ එම පිරිවැය වැඩි වෙනවා. ඉතින් ඒවා අවම කර ගැනීමට සඳහා අපි මෙම නිවසේ අලුත් සංකල්පවලට යොදාගත්තා. ඒ වගේම තව කාරණාවක් තමයි නිවාසයේ පිටතින් තාප සහ මහල් සංඛ්‍යාවෙන් වැඩි ගොඩනැගිලි පිහිටා තිබීම හේතු කොටගෙන අපිට බාහිර පරිසරය සමග සම්බන්ධ වීමේ හැකියාවක් නැහැ. ඒතර අපිට පේන්න දර්ශන තල නැහැ. හිරුවෙලිය අපිට වැඩිපුර නිවස තුළට ගලායීමේ හැකියාවක් අවමයි. ඉතින් ඒක නිසා අපි සාකච්ඡා කරා
එතකොට වැසි ජලය බැහැර කිරීමේ අපහසුතාවයන් තිබුණා. එතකොට මද බෑවුමක් සහිත වීම නිසා යම් යම් අපහසුතාවයන් තිබුණා අපේ නිවසේ පිටපැත්තට වාහන ලබා ගැනීම. ඉතින් ඔයගේ විවිධ කාරණු කාරණා නිසා අපි මේ නිවාසය ගැන ආපහු දෙවරක් හිතන්න පටන් ගත්තා. ඒ වගේමයි ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු කිරීමේදී අලුතෙන් නිවසක් සාදනවාට වඩා යම් කිසි පිරවැයක් දරන්න උනා. ඉතින් ඒ නිසා අපි තීරණය කළා මේ ආකිටෙක්චර් එකත් මේ පරිසරයට සහ කාලයට ගැලපෙන විදිහට අලුතින් නිවසක් සෑදීම සුදුසු කියලා සාකච්ඡා කරලා අපි මෙම අලුත් නිවාසය වැඩ කටයුතු සැල්සුම් කරා. දැන් ඇත්තටම අපි මෙම නිවාසයේ සංකල්පය ගැන කතා කරමු. නිවසක් ඇති කිරීමේදී ප්‍රධාන වශයෙන්ම සැලසුම් ඉදිරිපත් කිරීමට ප්‍රථමව අපි සල්කා බැලිය යුතු කරුණු කීපයක් තියෙනවා. නිවස සංකල්පයක් ගොඩනැගීමට ප්‍රථම එතන කාලගුණික සහ දේශගුණික තත්ත්වයන්, පිවිසුම් මාර්ග, විවිධ අදහස්, එතකොට බාහිර පරිසරයේ පවත්නා වූ දර්ශනතල, අපිට දැකීමට හැකිවන්නා වූ එම ස්වභාවික සුන්දරත්වය, හිරු එළිය, එතකොට පිවිසුම් මාර්ග සහ සේවාදායකයාගේ රුචි අරුචිකම්, ඔහුගේ අවශ්‍ය වන්නා වූ එම සියලුම කරුණු කාරණා සමගම වාස්තු විද්‍යාඥයෙකුට පුළුවනි ඒවා කැටි කරගෙන අඩු පිරිවැයකින් ගුණාත්මක භාවයකින් වැඩි නිවසක් සැලසුම් කර දීමේ හැකියාව. ඉතින් ඇත්තටම මෙම නිවසේ මම භාවිතා කරලා තියෙනවා විවෘත පරිසරයක්. ඔබතුමාට දකින්න පුළුවනි බිම් මහල ඇත්තටම විවෘත අවකාශයක් නිර්මාණය කරලා තියෙනවා. අපි කියනවා ඕපන් කන්සෙප්ට් එකකට මේ ඩිසයින් එක කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ ඇතුළත අපේ තියෙන අවකාශයන්, අපි කියමු ආලින්දය, මුළු තැන්ගය, කෑම කාමරය, මේ වගේ සියලුම දේවල් බිත්ති මගින් බෙදා වෙන් නොකර අපි එකට පාවිච්චි කරන්න පුළුවන් විදිහට ඕපන් කන්සෙප්ට් එකකට ලෑස්ති කරා. එතකොට අපිට එම පරිසරයේ ඇතුළත පරිසරය ඉතාම නිදහසේ විඳින්න හැකි. ඒ විතරක් නොවේ බලන්න පුළුවන් අපේ ඩබල් හයිට් ස්පේස් එකක්, ඒ කියන්නේ ද්විත්ව අවකාශයක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට බිම් මහලත් උඩු මහලත් අතර සම්බන්ධ අවකාශය ගොඩනැගිලා තියෙනවා. නැත්තම් වෙන හුඟක් තැන්වලදී අපි ස්ටෙයර් කේස් එකකින් පමණයි අපිට උඩු මහල සමග සම්බන්ධ වෙන්නේ. එතකොට උඩු මහලේ සිදුවන දේවල් අපිට අර මහලට වැඩිපුර සම්බන්ධයක් නැති වෙනවා. නමුත් මෙම අවස්ථාවේදී එම බිල්ඩින් වොලියුම් ඇන් ෆෝම් කියන කන්සෙප්ට් එකත් සංයෝජනය කරගනිමින් ද්විත්ව සංකල්පයක් ක්‍රියේට් කරගැනීමෙන් අපිට ඕපන් කන්සෙප්ට් එක වඩාත් හොඳට ඵලදායි ලෙස සැලසුම් කරගැනීමට හැකියාව ලැබුණා. මෙම සැලසුම්යේදී ඇති වාසි තමයි අපට වැඩිපුර හිරු එළියක් සහ වාතාශ්‍රයක් ගේ ඇතුළට ලබා කර ගැනීම පුළා. ඒ ළඟා කර ගැනීමෙන් ඇතුළත පරිසරය අපට වින්දනීය සරල නිදහස් අවකාශයක් ඇති කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ වගේමයි අවම ගෘහ භාණ්ඩ ප්‍රමාණයක් භාවිතා කිරීමෙන් සහ අවම වර්ණ භාවිතා කිරීමෙන් අපේ ගේ ඇතුළත අභ්‍යන්තර පරිසරයත් බාහිර පරිසරයත් ඉතාමත්ම සරල සුගම ලස්සන ස්පේස් එකක් බවට පත් කර ගැනීමට මගේ කන්සෙප්ට් එක පාවිච්චි කරන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සඳහා අපි බොහෝ දුරට ත්‍රිමාන සජීවීකරණ අධ්‍යක්ෂ සේවාදායකය සමග සාකච්ඡා කරනවා. ඉතින් ඒ තුලින් අපිට වැඩිපුරම ඔහුට අවශ්‍ය වන්නා වූ ඒ තමන්ගේ ඩිසයින් බ්‍රීෆ් එකට අනුව අපි ඒක සැලසුම් කරලා ත්‍රිමාණයක් මගින්, ත්‍රිමාණ සැලසුමක් මගින් අවශ්‍ය දේවල් ඉදිරිපත් කරලා සැලසුම සම්පූර්ණ කරමු. මේ කැදැල්ලේ ප්‍රථම විරාමයයි. නිවසක් ඉදිකිරීමේ මූලික පියවරේ සිට අවසාන පියවර දක්වා වෘත්තීමය පුද්ගලයින්ගේ දායකත්වය ගොඩාක් වැදගත්. මේ අභියෝග ජය ගන්න නම් සම්ප්‍රදායෙන් ඔබට හිතන්නම වෙනවා. මෙම නිවාස සැලසුමේ මට තව එක කාරණයක් මතක් කරන්න අවශ්‍ය වෙනවා. මෙහි
හිරු එළිය සම්බන්ධයෙන් කතා කරනකොට අපේ ගොඩනැගිල්ලේ හිරු නැගීම සහ බැසීමට අනුව අපි මේක ස්ථානගත කරලා තියෙනවා. ඒ නිසා අපිට වැඩිපුරම හිරු එළිය ගේ ඇතුළට ලබා ගන්න ආකාරයට තමයි සැලසුම සකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ උදෑසන හිරු එළියත් හවස් වරුවේ අපි හිරු බහින වෙලාවේ හිරු එළියත් අපි නිවස ඇතුළට වැඩිපුරම ගන්නා විදිහට තමයි සැලසුම් කරලා තියෙන්නේ. මොකද දෙපැත්තේ අපි ඇත්තටම නිවසේ තාප මගින් බ්ලයින්ඩ් වෝල්ස් අපි කියනවා මේ අන්ධ බිත්ති මගින් ආවරණය වෙලා තියෙන. ඒ නිසා gedara ඉදිරිපස සහ පිටුපස විශාල ජනෙල් සහ දොරවල් යොදා ගැනීමෙන් අපිට නිවස තුළට හිරු එළිය සහ වාතාශ්‍රය වැඩිපුරම ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම දැන් මෙම සැලසුම සකස් කරගෙන යනකොට අපිට සේවාදායකයාට අවශ්‍ය වෙනවා යම් යම් වෙනස් කිරීම් සහ මගදී අවශ්‍ය වන්නා වූ අලුතෙන් කොටස් එකතු කිරීම. ඒවා ත්‍රිමාණ සැලසුමක් මගින් තමයි මම ඔහුට පැහැදිලි කරලා දුන්නේ. ඉතින් මේ ත්‍රිමාණ සැලසුමේ කොහොමද අපි මෙම නිවස ඉදි කරලා තියෙන්නේ, සැලසුමට අනුව මේ නිවස ගොඩනාගෙන යන්නේ කොහොමද කියන එක ගැන අපි දැන් පොඩ්ඩක් අපි බලමු. අප මෙම නිවසේ ත්‍රිමාණ සැලසුම් පිළිබඳව පොඩි හැඳින්වීමක් කරමු. අප නිවස ඇතුළත බිත්ති වලින් වට වූ සංවෘත අවකාශ පද්ධතියක් සහිත සැලසුමත්, නව නිවසේ විවෘත අවකාශයන් සහිතව සැලසුම් කළ මහල් දෙකක් සහ අලුතින් එකතු කරපු රූප් ටෙරසේ සැලසුමත් ඔබට දැකගත හැකි. දැන් අපි ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක ගැන කතා කරනකොට නිදන කාමරය සහ වැසිකිළිය පමණක් සංවෘත කර ඉතිරි අවකාශ විවෘත වන ලෙසත් කෝට් යාඩ් එකක් මගින් නිවසට වැඩිපුර වාතාශ්‍රයත් ඉහළ ආලෝකයක් ලබා ගැනීමට සැලසුම් කරලා තියෙනවා. දෙවන මහලත් විවෘත අවකාශයන්ගෙන් සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම ද්විත්ව අවකාශයක් සහ ඉදිරිපස සහ පසුපස බැල්කනි මගින් නිවසේ අභ්‍යන්තර සම්බන්ධතාවය සහ බාහිර සම්බන්ධතාවයන් මනා ලෙස කැටි කරලා තියෙන අයුරු දැක ගන්න පුළුවන් මේ මගින්. තෙවන මහල ප්‍රධාන වශයෙන් සේවාදායකයාට අවශ්‍ය වූ ජිම් එකත්, පැන්ට්‍රිය සහ නිදන කාමරයත් සමග ඇටැච් බාත්රූම් එකකින් සමන්විතයි. ඒ වගේම විශාල රූප් ටෙරසය ඔහුගේ ප්‍රධානම අවශ්‍යතාවයක් වුණා. මෙයින් නිරූපණය වන්නේ ස්වභාවික වාතාශ්‍රය ගේ තුළ සංසරණය වන ආකාරයයි. නිවස තුළ රත් වූ වාතය කෝට්‍යාඩ් එකක් මගින් ඉහළට යොමු කරන ආකාරය මෙමගින් පැහැදිලි වෙනවා. ඉදිරිපස සහ පිටපස විශාල ජනෙල් මෙන්ම පිටතට නිරාවරණය වූ තරප්පු පෙළ මගිනුත් ආලෝකය වාතාශ්‍රය මෙන්ම පිටත දර්ශන තල පෙනෙන අයුරු මෙම හරස් කැපුමින් ඔබට දැක බලා ගන්න පුළුවන්. නිවසේ පිටපස විශාල ජනෙල් යොදා ඇති අයුරුත් සහ එමගින් පිටපස මිදුල සහ අවට බාහිර පරිසරය අපට විඳීමේ හැකියාව මෙමගින් පැහැදිලි වෙනවා. විවෘත අවකාශ සහිත ඉදිකිරීමට යෝජිත නිවස මූලික සැලසුම් කරනයේදී ත්‍රිමාණ සැලසුමක් මගින් සේවාදායකයාට ඉදිරිපත් කරන අයුරු. බිම් මහලේ ත්‍රිමාණ සැලසුම් කීපයක් විවිධ ආනති වලින් පෙනෙන අයුරු. දෙවන මහලේ ත්‍රිමාණ සැලසුම් බිම්මාල සහ දෙවන මහලේ සම්බන්ධතාවය සම්පූර්ණ ත්‍රිමාණ නිවාස සැලසුම් සෙවනැලි සහිතව. සේවාදායකයාගේ අවශ්‍යතාවය පරිදි සැලසුම් කළ නිවසේ අවසාන ත්‍රිමාණ ඡායාරූප කීපයක්, ප්‍රධාන පිවිසුම සහ ද්විත්ව රතගාල, අන්ධ බිත්ති සහිත ඉඩමේ මායිම, සම්පූර්ණ ත්‍රිමාණ පෙනුම, තවත් එවැනි සම්පූර්ණ ත්‍රිමාණ දර්ශනය, රූප් ටෙරසේ සහිත තෙවන මහලේ ත්‍රිමාණ දර්ශන කීපයක්. මෙම ත්‍රිමාණ දර්ශන මගින් සේවාදායකයාට ඔහුගේ අවසන් නිමැවුම සම්බන්ධ හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවන අතරම ගොඩනැගිලි නිර්මාණයේදී අතරතුර ඇතිවන්නා වූ වෙනස් වීම සහ අමතර පිරිවැය දැරීම් අවම කර ගැනීමට හැකියාව තිබේ. ලබන සතියේ කැදැල්ල තුලින් අපි ඔබට ගෙනීමට සූදානම් වන්නේ අඩු පිරිවැයකින් ගුණාත්මකභාවය වැඩි නිවසක් හෝ ගොඩනැගිලි ව්‍යාපෘතියක් නිම කිරීමට අවශ්‍ය වන අමුද්‍රව්‍ය භාවිතය සහ ගොඩනැගීම් ක්‍රම පිළිබඳව මූලික කරුණු කාරණා කීපයක්. නිවසක් ඉදිකිරීමේදී ඉංජිනේරුවරයෙකුගේ සහාය අත්‍යවශ්‍යම දෙයක්.
මේ නිවසේ ඒ කාරියට කරන්නේ ඉංජිනේරු පද්මශ්‍රී නවරත්න. මේ නිවසේ සැලැස්මේ සිට මේ පියවර දක්වා සියලු දේ අපි නවරත්නගෙන් අහලා බලමු. අද අපි මේ ඉන්නේ තලවතුගඩ නගරයේ ඉතාම ආසන්න තැනක. මේ ගෙදර මුල ඉදිකිරීම කටයුතු මුල ඉඳලම අලුතෙන්ම කරන නිවසක්. අපි පහුගිය සතියේ කතා කරා නිවසක් අලුත්ඩියා කරන එකක්. තිබුණ නිවසක් අලුත්ඩියා කරන එකක්. මේක ඊට වඩා ආහත්පසින් වෙනස්. මේක මුළු ගෙදරක්ම සම්පූර්ණයෙන්ම තිබුණ තැනින් අයින් කරලා ඊට පස්සේ මුළුම නිම්ම අලුතෙන් ඉදිකිරීම කටයුතු පටන් ගෙන දැන්ට මාස 7ක් විතර ගත වෙලා තියෙනවා. මේ ගෙදර ගෘහ නිර්මාණ ශිල්පය දැන් මීට කලින් සඳහන් කළා වගේ මෙතන තිබුණ ගෙදර අවුරුදු 15 ගෙදර වගේ තිබුණ ගෙදරක්. ඒක කාලයක ගත වෙච්ච ගෙදරක්. ගොඩාක්ම පරණ එකක් නෙමෙයි. හැබැයි මේ ගෙදර අර ඒ කලින් සඳහන් කළා වගේ තිබුණ ලෙවල් එක තිබුණ මට්ටම සාමාන්‍ය පාරට වැඩිය ටිකක් පහතින් තිබුණේ. ඒකට හේතුව මේ පාරවල් දැන් ඉස්සෙල්ලා හැදිලා ගොඩක් ඉස්සෙල්ලා තියෙන නිසා. එතකොට මේ ඒ නිසා මේ ගෙදර පෙනුම කියන එක ගොඩක් අඩු වෙලා තිබුණා. අර ටිකක් වලක වගේ තියෙන පෙනුමක් තමයි තිබුණේ. දැන් අපි මේ ඉදිකිරීමෙන් පස්සේ මේක දැන් බලන්නේ පාරට වැඩිය යම් කිසි ප්‍රමාණයක් උස්සල ආපහු මේ නිවස ඒ විදිහට අලුත් ආකාරයට ඉදි කරන්න. එතකොට මෙතන ගත්තොත් බොහොම නිෂ්කලංක තැනක්. නගරාසන්න වුණාට බොහොම නිෂ්කලංක තැනක්. මේ ගෙදර ගෘහ නිර්මාණ ශිල්පියාගේ සියලුම ඒ අවශ්‍ය කරන සැලසුම් අපිට ලැබුණා. ඒත් එක තමයි මේ වැඩ කටයුතු කරගෙන යන්නේ. ඔහුගේ අධීක්ෂණයක් තියෙනවා. ගෙදර හිමිකරුගේ අධීක්ෂණය කටයුතුත් එක්ක ගෙදර ඉතාම බොහොම සරල පෙනුමක් තියෙන නිසක් විදිහට තමයි තැප්පු තුනක් වගේ තියෙන. හැබැයි බොහොම සරල පෙනුමක් තියෙන නිසක් විදිහට තමයි මේක ඉදිකිරීම කටයුතු කරගෙන යන්නේ. මේ කාලේ හැටියට ඇත්තටම පහුගිය කාලයට වඩා ගොඩක් වෙනස් මේ ඉදිකිරීම වලට යන වියදම් ගොඩක් වැඩි. ඒ නිසා අපි බොහොම අර පිරිපැස්මෙන් සහ ඒ කළ යුතු දේවල් හරියට නිවැරදිව තෝරාගෙන ඒ තමයි අපි වැඩ කටයුතු කරගෙන යන්නේ මේ ගෙදර ඉදිකිරීම කටයුතු කරන වෙලාවට. ඉදිකිරීමකදී අමුද්‍රව්‍ය භාවිතය ගොඩක් වැදගත්. ඒ ගැනත් අපි නවරත්නගෙන් අහලා බලමු. අපි නිවසක් ඉදිකිරීමේදී ඊළඟට බොහොම සැලකිලිමත් විය යුතු දෙයක් තමයි අමුද්‍රව්‍ය තෝරා ගැනීම. අමුද්‍රව්‍ය තෝරා ගැනීමේදී අපි ප්‍රමිතියෙන් ඉහළ අමුද්‍රව්‍ය තෝරා ගැනීමට සැලකිලිමත් විය යුතුයි. ඒ වගේ අතර වැලි, ගල්, ගඩොල්, සිමෙන්ති, එතකොට වයර් ඒ වගේම ඒ විදුලි පරිපථ සඳහා අවශ්‍ය කරන සියලුම මෙවලම්. එතකොට ඒත් එක්කම අපි පයිප් වැඩ සඳහා අවශ්‍ය කරන දේවල් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි. ඒවා වෙළඳපළේ විවිධ වර්ග තියෙනවා. අපි ඒ ගැන හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්ගෙන් විශේෂ උපදෙස් අරගෙන ඒව පාවිච්චි කිරීමට වග බලා ගැනීම ඉතාමත් සුදුසු වෙනවා. විශේෂයෙන්ම මේ දවස්වල තියෙන වැලි පාවිච්චි කරනකොට ගඟේ වැලි තියෙනවා, මුහුදු වැලි තියෙනවා, මඩ හොදලා ගන්න වැලි තියෙනවා, ඒ වගේම වලවල් හාරලා ගන්න වැලි තියෙනවා. අපි ඒව පාවිච්චි කරන්න ඕනි හරියට දැනගෙන. සමහර දේවල් ඇත්තටම වැලි වගේ වෙනවට වැලිම නෙමෙයි තියෙන්නේ, මඩ තියෙන්නේ ගොඩක් වෙලාවට. ඒ නිසා ඒ ගැන හොඳ අවබෝධයක් තියාගෙන වැඩ කරනවා නම් හොඳයි. පුළුවන් තරම් උපරිමයේ ගංගේ වැලි පාවිච්චි කරලා ඉදිකිරීම කටයුතු කරගෙන යන්න පුළුවන් නම් ගොඩාක්ම ප්‍රයෝජනවත් වෙනවා, ගොඩාක්ම සුදුසු වෙනවා. අපි ඉදිකිරීම කටයුතු කරනකොට විශේෂයෙන් සැලකිලිමත් විය යුතු තව දෙයක් තියෙනවා. ඒ තමයි අපි ඉදිකිරීම කටයුතු කරන්න අපි යොදාගන්න අපේ ඉදිකිරීම කරුවන්. ඒ කියන්නේ අපි හැම වෙලාවෙම සැලකිලිමත් වෙන්න ඕනි. මේෂන් අඩවලට මේෂන් වැඩ කරන පළපුරුදු හොඳ දක්ෂ කණ්ඩායමක් යොදාගන්න. ඊළඟට වයරින් වැඩ කරනවා නම් වයරින් වැඩ පමණක් කරන ඒ වගේ දක්ෂ හොඳ විදුලි කාර්මික ශිල්පීන් සහිත කණ්ඩායමක් තෝරා ගන්න. ඊළඟට ටයිල් වැඩ කරනකොට, අඩු වැඩ කරනකොට, ෂටරින් වැඩ කරනකොට ඒ වගේ හැම අවස්ථාවකටම සුදුසු වෙන ඒ වෘත්තියේ විතරක් කරන අය ඉන්නවා. අපිට හරි ලේසි ඒ වගේ වෙලාවට එහෙම කෙනෙක් එක්ක වැඩ කරනකොට ඒගොල්ලන් ඒ පැත්තෙන් හරි ඉස්සර මේ හොඳ දැනුමක් තියෙන ඉස්සරහින් ඉන්නවා, ගොඩක් දැනුම. දැන් ටයිල් අල්ලන එක්කෙනාට ඇත්තටම ටයිල් ටික දීලා අපිට බලන් ඉන්න පුළුවන්. එයාට ඒ වැඩේ කරන්නරලා අපිට වැඩි මහන්සි වෙන්න දෙන්න. එයා ඒ ගත යුතු ගොඩක් තීරණ එයාට තේරෙනවා ගන්න. ඒතර වයරින් වැඩ කරන අයත් එහෙමයි. ඒවා ඒගොල්ලන් ගොඩක් ඒ වයරින් වැඩත් එක්ක
ගොඩක් වැඩ කරන විදිහ අනුව ගොඩක් ඉස්සරහින් වැඩ කරනවා. සාමාන්‍ය ගොඩ සමහරතැන් වල වැඩ කරනවා ඒ ඔක්කොම එක්කෙනෙක් අරගෙන. ඒුණාට එතනදී ඒක නිවැරදිව සිදු වෙනවා කියලා අපිට කොයිලාවත් කියන්නත් බෑ. ඒකෙන් බලාපොරොත්තු වෙන්නත් බෑ අපිට එහෙම. ඒ නිසා අපි ඒ හැම වැඩකටම අදාළ සුදුසුකම් ලත් පුද්ගලයව පාවිච්චි කරනවා නම් අපිට එතනින් ගොඩක් ඒවා නිවැරදිවෙන් තාවෙන් ඉහළ මට්ටමකින් ඉවර කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒත් එක්කම නවරත්නගෙන් අපි තවත් දැනුවත් විය යුතුම කරුණක් ගැන තමයි දැන් කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ තමයි ඉදිකිරීම් කටයුතු සඳහා මුදල් ගෙවීමේ ආකාරය හරියටම සිදු කරන්නේ කොහොමද කියලා. අපි ගෙවීම් කටයුතු කරනකොටත් අපිට හරි පහසු වෙනවා. දැන් මේෂන් වැඩ කරන අයට මේෂන් වැඩ වලට අදාළ අපි ගෙවීම් කටයුතු විතරයි කරන්න සිද්ධ වෙන්නේ. ඒවා වර්ගඩි ගන්නට වෙන්න පුළුවන්, ගණඩි ගන්නට වෙන්න පුළුවන්. ඒ වගේ මොකක් හරි ක්‍රමවේදයක් අනුව අපිට ඒ ක්‍රමයක් හදාගන්න පුළුවන්. ඒගොල්ලන් එක කතා කරලා හරි පවතින ක්‍රමයක් එක්ක හරි හදාලා අපිට කතා කරගන්න පුළුවන්. ඊට පස්සේ වයරින් කරනකොට ලයිට් පොයින්ට් එකක් වයරින් කරන්න, ප්ලග් පොයින්ට් එකක් වයරින් කරන්න යම් කිසි මුදලක් තියෙනවා, අනුමත මුදලක් තියෙනවා. ඒ මුදල ගෙවලා ඒගොල්ලන්ට අපිට ඒ ටික ගණන් කරලා ඒගොල්ලන්ට බිලක් හදලා ගෙවන්න පුළුවන් ක්‍රමයක් අපිට හදාගන්න පුළුවන් කමක් තියෙනවා. ඊළඟට ටයිල් අල්ලනකොට වර්ගඩි ගන්නට නැත්නම් ඒ වගේ ක්‍රමයකට අපිට ගෙවන්න පුළුවන්. හැම දෙයක් හැම කෙනා එක්කම ඒ වගේ යම් කිසි ක්‍රමවේදයකට අනුගත වෙලා ඒගොල්ලන්ගේ මුදල් කටයුතු ගෙවීමේ හැකියාවක් තියෙනවා. අපි ඒ වගේ තෝරගන්නකොට අනිත් කෙනෙක් සාමාන්‍යයෙන් මේ හැමදේම කරන කෙනෙක් එක්ක වුණත් එහෙම කරනකොට එහෙම ගෙවන්න පුළුවන් හැකියාවක් තියෙනවා. හැබැයි ඒ සියලු වැඩ කටයුතු එක තැනකට එකතු වුණාම අපි ඒගොල්ලන්ට ගෙවිය යුතු මුදල කොච්චරක්ද කියලා වෙන්ව මේ පැහැදිලි කර ගැනීමේ පහසුවක් තියෙනවා. අර වගේ කොටස් කරලා අරගත්තාම අපිට ඒගොල්ලන්ට ඒක ගෙවීමේ කටයුතු හරි පැහැදිලිව निराකරණය කර ගැනීමට හැකියාවක් තියෙනවා. හැමදාම නිවාස ගැන A to Z දැනුවත් කරන එකම තැන තමයි සිරස කැදැල්ල. රැඳෙන්න ලබන සතියෙත් අපිත් එක්කම මේ නිවාස සිහිනේ ටෙලිවිෂන් අත්වැල සිරස කැදැල්ල.